අද අපි තෝරාගත්තේ ව්‍යාකරණ අංග වලින් පස්වෙනි අංකය හැටියට සටහන් කරලා තියෙන. ඒ කියන්නේ සං සඳ ලිංගු විබත් සමස්. පස්වෙනි කාරණය සමාස පිළිබඳ සාකච්ඡාවක් කරන්නටයි. දැන් මෙතනදී එකක් සමාස කියන්නේ මොනවද කියලා අඳුනා ගන්න ඕන. ඊළඟට ඒ සමාස විධි අපේ සිංහල ව්‍යාකරණයේදී අද කොච්චර දුරට භාවිතයට ගැනෙනවද, එහෙම නැත්නම් ඉගැන්වීමකට ලක් වෙනවද, පොත්පත්වල සටහන් වෙනවද, ඒ පිළිබඳව උගතුන් දක්වලා තියෙන අදහස් කොහොමද, තිමිය ආදි වශයෙන් කරුණු ගොඩාක් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම සමාස කියන වචනය අඳුනා ගැනීම අවශ්‍යයි. අපි බලමු. දැන් පාරම්පරික ව්‍යාකරණ ආචාර්යවරු සමාස පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා දීලා ඊට පස්සේ සමාස අධිකාරයක් වෙන් කරලා ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක්. ඒ කියන්නේ සමාස වර්ග පහක් යටතේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් එච්චර විශාල ව්‍යාකරණ අංගයක් තමයි අපි මේ සමාස කියන වචනයෙන් සමස් කියන වචනයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට මේක පාලි සංස්කෘත වගේ භාෂාවලක් තියෙනවා. හැබැයි ඉතින් මේ ක්‍රමයටම ඉංග්‍රීසි වගේ අපරදිග භාෂාවක විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවේ මේ සමාස ක්‍රමය කියන එක පිළිබඳව මූලික ව්‍යාකරණාංගයක් වශයෙන් සටහන් වන්නේ නැහැ. එවැනි යෙදුම් තිබුණට ඒවා හුඟක් දුරට මේ සිංහල ක්‍රමයට වඩා වෙනස්. ඒවා ඒ භාෂාවේ තියෙන එක එක වෙනස්කම්. සිංහල භාෂාව සම්බන්ධයෙන් සමාස හඳුනා ගැනීමට මූලික සූත්‍රයක් දක්වලා තියෙනවා. නේ සදන් සියෝ වැ එක සද අයුරක් වනසේ ගලපනු සමස්සම්. හරීම හොඳ අර්ථවත් විග්‍රහයක්. එම කියන්න හේතුව මේ භාෂාවේ විවිධ වර්ගවලට අයිති නාම පද තියෙනවා. ශබ්ද කියන වචනයට ඇතුළත් වන අර ලිංග භේදයේ යටතේ ඉදිරිපත් කරද්දී ක්‍රියාරූපය ඇර ඉතිරි සියලුම පද වර්ග ලිංග භේදයේ යටතේ විස්තර කරනවා කියලා සාකච්ඡා කළා. අන්න ඒ ස්ථානයේ දක්වලා තියෙන ක්‍රමයට ක්‍රියා අධිකාරියේ තියෙන ක්‍රියාපද ඇර ඉතිරි සියලුම ශබ්ද කියන ගණයට ඇතුළත් වෙන නාම පද මේ සමාස ගණයේදී ඇතුළත් වෙනවා. එතකොට භාෂාවේ එක එක වචනවලට එක එක අර්ථ දීලා තියෙනවා. ඒවා ශබ්ද කෝෂවල පැහැදිලිව දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ශබ්දකෝෂවල තියෙන අර්ථය සමහර විට වෙනස් වෙනවා. මේ වගේ මේ සමාස ක්‍රමවලදී තරමක් දුරට ඒවයි යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් වෙනස්කම් සිද්ධ වෙනවා කියලා කියන්නේ අර්ථයෙන් සමහර විට වෙනස්කම් වෙන්නත් පුළුවන්. ඒව භාවිතයෙන් වෙනස් වීම සිදුවන්නත් පුළුවන්. ශබ්දකෝෂවල මූලික අර්ථය තියෙනවා. දැන් අපි කියවුවොත් කොහොඹ ගහට කරවිල වැල ගියා වැනි කියලා, ඉතින් ඒකෙන් ගම්මිමාන වන අර්ථයක් තියෙනවනේ. ගම්මිමාන වන අර්ථයක් තියෙන තී වගේ සමාස පද වලින් ගම්මිමාන වන, ඒ කියන්නේ අවබෝධ වන අර්ථයක් තියෙනවා. ඉතින් ඒ වැනි අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සමාස වර්ගය විශේෂිත ව්‍යාකරණ අංගයක්. ඒ නිසා නේ සදන් කියන්නේ විවිධ අර්ථ ඇති නාම පද එකට එකතු වෙලා එක සද එකම නාම පදයක් හැටියට එකම ශබ්ද එකම නාම පදයක් හැටියට පෙනී සිටින මේ සමාස පදවල තියෙන මූලික ලක්ෂණය මොකද්ද? වචන වර්ග ගණනාවක් එකට එකතු වෙනවා. එකතු වුණාට එක නාම පදයක් හැටියට තමයි පෙනී සිටින්නේ. ඒකයි. දැන් අපි ගනිමුකෝ මෙන්න මෙහෙම මව්පිය දූ දරුවෝ කියලා කියනවා. මව්පිය දූ දරුවෝ. දැන් මෙතන මව් ශබ්දය ස්ත්‍රී වාචී පදයක්. පිය ශබ්දය පුරුෂ වාචී පදයක්. දූ ශබ්දය ස්ත්‍රී වාචී පදයක්. දරු ශබ්දය පුරුෂ වාචී පදයක්. එතකොට ස්ත්‍රී වාචී පුරුෂ වාචී පද ලිංග භේදය අනුව අරගෙන බැලුවොත් වචන හතරක්. ඒ හතරට වෙන වෙනම තේරුම්. එතකොට මේ තේරුම් හතර තියෙන වචන හතර අරගෙන අපි එකක් හැදුවා මව් පිය දූ දරු කියලා ශබ්ද ප්‍රකෘතියක් හැදුවා. දැන් මව් කියන ශබ්දය
ස්වාධීනව තනියම ගත්තොත් ඒක අප මව මවුහු මව මවුන් මව විසින් මව විසින් මවුන් විසින් මවට මවුන්ට ඉදිරියට රූප ගන්නන්න පුළුවන්. පිය ශබ්දයත් ඒ වගේ. පියා පියහු පියා විසින් පියාට පියන්ට තියෙන විදිහට දූ ශබ්දයක් දුව දූලා ඊට පස්සේ දුව දූන් ඊට පස්සේ දුව විසින් දූන් විසින් තියෙන විදිහට නාම පද හැටියට ස්වාධීනව වර්ණ ගන්න පුළුවන් දර් ශබ්දයක් එහෙමයි. හැබැයි දැන් ඔය ශබ්ද හතර අපි එක ගොඩකට එකතු කරලා එක පදයක් හැටියට දැන් හැදුවාම මව පිය දූ දරු කියලා අර අග තියෙන වචනෙට විතරයි හැකියාව තියෙන්නේ වර්ණගෙන්න. ඒකත් ඒක වචනේ හැම වර්ණගෙන්න බෑ. ඒ මොකද නාමපද හතරක් නියෝජනය කරන රූපයක් මේ අග්ගිස්ස තියෙන්නේ. මවද පියාද දුවද දරුවාද මේ හතර දෙනාම එකතු වෙලා හතර දෙනාගේම නියෝජිතයක් නියෝජිත භාවයක් තිබෙන නිසා නියෝජිතත්වයක් තිබෙන නිසා මව්පිය දූ දරු ශබ්දය බහුවචනේ විතරයි වර්ණගෙන්නේ. මව්පිය දූ දරුවෝ මව්පිය දූ දරුවන් මව්පිය දූ දරුවන් විසින් මව්පිය දූ දරුවන් කරනකොට දැන් මේ විදිහට මේ අගට තියෙන නාම පදේ විතරයි වර්ණගෙන්නේ රූප ගන්නෙ. මුල තියෙන නාම පද එකක්වත් ස්වාධීනව දැන් පාවිච්චි කරන්න බෑ. වර්ණ ගන්න බෑ. ඒ මොකද ඒක වෙනත් වචනයක අංගයක් බවට පත් වෙලා තියෙනවා. අංගයක් බවට කෑල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. මිනිස් શબ્දය අරගෙන මිනිසා මිනිස්සු කිව්වම අග්ගිස්සනේ අපිට වචනේ අග්ගිස්සනේ විභක්තිය පේන්නේ. මියන්නට විභක්තිය එකතු වෙන්නේත් නැහැ. නියන්නට විභක්තිය එකතු වෙන්නේත් නැහැ. අල් සයන්නට තමයි ආයන්නද ඕයන්නද ඒවා එකතු වෙන්නේ. එකතු වෙන්නේ අන්න ඒ වගේ මව්පිය දූ දරු කියන ශබ්දේ හදාගත්තහම මුලින් තියෙන නාම පදවලට වර්ණගීමේ ශක්තිය අහිමි වෙනවා. ඒවායේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ ප්‍රකට කිරීමේ හැකියාව අහිමි වෙනවා. අගට තියෙන නාම පදයට විතරක් විවිධ රූප ගන්න පුළුවන්, විභක්ති ඇසුරු කරන්න පුළුවන්, ලිංග ભેදේ ප්‍රකට කරන්න පුළුවන්, ඒක වචන බහුවචන ભેදේ දක්වන්න පුළුවන්, ඒ සියල්ල කරන්න පුළුවන් ආග වචනට විතරයි. ඉතින් ඒක නිසා මේ සමාස කියන ව්‍යාකරණ අංගය අති විශාල ව්‍යාකරණ කොට්ටාසයක්. දැන් මම ඔය ද අරුත් සමස් වලින් නිදර්ශනයක් නිකමට ගත්තේ. දැන් එහෙම නෙවෙයි ඉතින් ද අරුත් සමස් වලින්ම විතරක් නෙමෙයි. දැන් අපි ගනිමුකෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදී ජන රජය. ඉතින් අද අපි මේ 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 අපේ රටේ පාවිච්චි කරන ඒවා. දැන් මෙතන ශ්‍රී කියන්නේ සම්පත්තිය. ලංකා කියන්නේ නම. එතකොට ශ්‍රීයෙන් පිරුණු ලංකාවක්, සැප සම්පත් වලින් පිරුණු ලංකාවක්. ඒ ශ්‍රී කියන શબ્දය සමහර අය ඉතින් શબ્ද කරනවා ශ්‍රියා කියලා, ඒක වැරදි. ශ්‍රියා කාන්තාව කියලා එම කියනවනේ. නෑ එහෙම වෙන්න බෑ. ශ්‍රී කාන්තාව. ඒ නිසා ශ්‍රී ලංකා කියන්නේ සම්පත්තියෙන් පිරුණු ලංකා. එතකොට ශ්‍රී ලංකා කියන වචන දෙකට තව එකතු වෙනවා. ප්‍රජා, තාන්ත්‍රික, සමාජ, සමාජවාදී, ජන, රජය. දැන් මේ සියල්ලම එකතු වෙලා තියෙන අවස්ථාවක අපි විභක්ති ගන්වන්නේ අග්ගිස්සේ තියෙන රජ ශබ්දයට. මෙහෙම ගනිමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙන්, ජන රජයට, ජන රජයේ. අර රජ කියන වචනේ තමයි වර්ණගීමට ලක් වෙන්නේ. අනිත් ඒවා එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ සදන් විවිධ අර්ථ තියෙන ශබ්ද. ශ්‍රී කිව්වොත් සම්පත්තිය කිව්වා, ලංකා කිව්වොත් ඒක නමක් හැටියට ගන්නවා, සංඥා නාමයක්. ප්‍රජාව කිව්වොත් මේ ජනතාව, තාන්ත්‍රික කියන්නේ පාලනයට යටත් වෙන අයත් වෙන, සමාජ කියන්නේ පිරිස් වලින් යුක්ත සමාජය, සමාජවාදී කියන්නේ සමාජය හා සම්බන්ධව කරුණු කතා කරන, ජන කියන්නේ මිනිස්සු, රජය. ඉතින් මේ විදිහේ එක එක වචනෙට එක එක අර්ථ තියෙනවා. ඒවා ගොඩක් එකට එකතු වෙලා මේ තනි වචනයක් හැදිලා. ඒක දැන් හරිනම් සමාස පද වෙන් කරන්න හොඳ නැහැ. තනි වචනයක් ඉඳලා
එනිසා ඒ වුණාට දැන් අද කාලේ මේ අකුරු සමූහයකට ලිව්වහම හුඟක් දිනකොට කියව ගන්න බෑ, වචන කඩා ගන්න බෑ, ඒක ස්ථානයේ කොතනින්ද වෙන් වෙන්නේ කියලා හොයා ගන්න බෑ. ඒක නිසා අද කාලේ හැටියට මේ වතින් අර වචන වෙන් කරලා ශ්‍රී වෙනම, ලංකා වෙනම, ප්‍රජාතාන්ත්‍රික වෙනම, සමාජවාදී වෙනම, ජන වෙනම, රජයේ වෙනම තිය ඔය විදිහට ලියනවා. නමුත් ඒවා එක සදනේ, එකම නම පදයක්නේ. එකම නම පදයක් නිසානේ අවසානයේ තියෙන නම පදේ විතරක් විභක්ති ගන්නේ. දැන් අපි කියනවා විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඉතින් දැන් අපිට ඔය අග්ගිස්ස තියෙන වචනේ ඇරුණාම මුල තියෙන මේ වචන විශ්වවිද්‍යාලය කියන තැන විශ්ව කියන එක තියෙනවා, විද්‍යාලය කියන එක තියෙනවා, ප්‍රතිපාදන කියන එක තියෙනවා, කොමිෂන්, ඒ එකකටවත් විභක්ති එකතු කරන්න බෑ. අපි සභාව කියන එකට සභා શબ્දයට එකතු කරනවා. විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ. ඉතින් දැන් ඒක වචනයක් හැටියට සැලකෙන නිසානේ, එකම නාම පදයක් හැටියට සැලකෙන නිසානේ ඒ අග තියෙන කොටසට විතරක් විභක්ති එකතු කරන්නේ. දැන් ඊටාම පැහැදිලි මම හිතන හැටියට මේ සමාස පද සාදා ගැනීම සඳහා විවිධ අර්ථ ඇති නාම පද ගොඩක් එකට එකතු වෙනවා. හැබැයි ඒවා පෙනී සිටින්නේ එකම නාම පදයක් හැටියට. ඉතින් මෙවැනි වචන අපේ භාෂාවේ, කතා කරන භාෂාවේ, ලේඛනගත වන භාෂාවේ, රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල පාවිච්චි කරන භාෂාවේ, සාහිත්‍ය භාෂාවේ කොයි තරම් යෙදিলা තියෙනවද, යෙදෙනවද කියලා අද පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ පරීක්ෂණයක් කරලා බැලුවොත් අපිට සමාස කියලා වර්ගයක් අපේ භා෷ාවේ තියෙන බව අඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ තත්වයේ යටතේ දැන් සමාස පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක් දීලා, ඉතින් පැරණි කාලේ දීලා තියෙනවා මීපල් කියන වචනයයි නිලුපුලැසි කියන වචනයයි. ඉතින් ඒ වටම සීමා වෙන්න ඕනේ නැහැ. මීපල් කියන එක මහීපාල කියන එකනේ, රජුරුවන්ට යෙදිච්චි වචනයක්. රජ කෙනෙක් අඳුන්වන්න පොළොව පාලනය කරන තැනැත්තා කියන අර්ථයෙන් මේ මීපල් කියලා යෙදිලා තියෙනවා. ඉතින් ආදකාරි මහීපාල කියලා නමක් දාන්නේ. ඉතින් ඒ වගේ පාලනය කර මිහිය පාලනය කරන්නේ යම් කෙනෙකු විසින්ද, එයා මීපල්. එතකොට පාලනයට යටත් වෙලානේ මී කියන වචනේ, පොළොව පාලනයට යටත් වෙලා. තේසා මේ විභක්ති සමාස යටතේ ඉදිරිපත් කරන උදාහරණයකින් මේ සමාස හැඳින්නුවා. ඒවා ඉතින් අද කාලේ නොගැලපෙනවා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඉතින් අද කාලේ තියෙන වචනයක් අරගෙන ඒක බැලුවට කමක් නැහැ. දැන් අපි නෙළුම් පොකුණ කියන්නේ. ඉතින් ඒක පරණ නැහැනේ. තව ඉස්සරහට යනකොට ඕක පරණ වෙයි, මීපල් වාගේ වෙයි නෙළුම් පොකුණ. ඉතින් නෙළුම් පොකුණ කිව්වහම මොකද අදහස? නෙළුම් පොකුණ නෙවෙයි, නෙළුම් කුළුණ කියන්නේ. නෙළුම් පොකුණට වඩා අද භාෂාවේ නෙළුම් කුළුණනේ. හරි. නෙළුම් කුළුණ කියන එක ගමුකෝ. එතකොට මොකද මේකෙන් අදහස් වෙන්නේ? නෙළුම් කුළුණ, නෙළුමක් වැනි කුළුණනේ. නේද? එතකොට නෙළුම් කියන වචනේ තිබුණට එතන නැහෙනි වැනි කියන මේ නිපාතය. ඒක අපි ඒ අදහස අධ්‍යාහාර වශයෙන් ගන්නවා, බාහිර වශයෙන් අපි ගන්නවා. එතන නෙළුම් කියන්නේ නෙළුමක් වැනි කියන එකයි. කුළුණ ගල් වලින් හරි ගඩොල් වලින් හරි කළු ගල් වලින් හරි සිමෙන්ති වලින් හරි හදාපු කුළුණ, උස කණුව. එතකොට නෙළුමක් වැනි කුළුණ කියන එකනේ. ඉතින් මේක විශේෂණ සමාසය යටතේ ඉදිරිපත් කරලා තියෙන වර්ගයක්නේ. ඉතින් ආද අපේ භාෂාවේ තියෙන ඒවා. එනිසා ඕනම කෙනෙකුට සමාස කියන වර්ගය අඳුනා ගැනීමට ප්‍රමාණවත් වචන අද වර්තමාන සිංහල භාෂාවෙන් හොයාගන්න පුළුවන්. මම මේ කාරණා දෙකක් විතර ගත්තේ මේ සරල උදාහරණයක් ඇරෙයිද. මේවට වෙන වෙන අර්ථ තියෙන්නේ. දැන් මම කිව්වේ ශබ්දකෝෂයක නෙළුම් කියන වචනයට දුන්නොත් ඉතින් කියයි මේ ජලය ආශ්‍රය කරගෙන හැදෙන මල් විශේෂයක්. එතකොට කුළුණ කියන එකට දෙයි. ඉතින් ගල් වලින් හරි මැටි වලින් හරි මෙන්ති වලින් හදාපු කණුවක් කියලා කියයි.
ඒ වුණාට අපි නෙළුම් කුණුණ කිව්වහම ඊට වඩා වෙනත් දෙයකට නේ පාවිච්චි කරන්නේ. නෙළුමක් වාගේ තියෙන නිකම්ම කුණුණක් නෙමෙයි, ඒක හදාපු එකක්. ඉතින් ඒක නිසා වටිනාකමක් තියෙන එකක්. ඉතින් මේ බඳු වචනවල තියෙන අර්ථය කපාගෙන ගිහිල්ලා විශේෂ අර්ථ ලැබෙන ආකාරයට මේ සමාස පදවලින් වචන නිෂ්පාදනය වෙනවා. දැන් නෙළුම් කුළුණු ශබ්දය. ඉතින් අපිට ඕක පුළුවන් නෙළුම් කුළුණෙන් නෙළුම් කුළුණට නෙළුම් කුළුණේ ඒ විදිහට වර්ණ ගන්න පුළුවන්. කුළුණු 10ක් 15ක් තියෙනවා නම් නෙළුම් කුළුණු නෙළුම් කුළුණු වල ඉතින් එහෙම වර්ණ ගන්න පුළුවන්. අපිට එකයි තියෙන්නේ. ඒ නිසා අපි නෙළුම් කුළුණු ඒක වචනෙන් විතරයි අදට කියන්න වෙන්නේ. එකයිනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර මං මව්පිය දූ දරුවෝ කියන උදාහරණය අරගෙන කිව්වා ඒකේ වචන හතරක් නියෝජනය කරනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක බහුවචන විය යුතුයි කියලා. නමුත් ඉතින් අපේ රටේ නෙළුම් කුණු එක නම් තියෙන්නේ ඒක වචනේ නිසා බහුවචනේ වර්ණ ගන්න බෑ. කුණුණු ශබ්දය අපිට තනියම අරගත්තොත් නම් කුළුණ කුළුණු කුළුණ කුළුණු ඊළඟ කුළුණ විසින් කුළුණෙන් කුළුණු වලින් කුළුණට කුළුණු වලට එහෙම වර්ණ ගන්න පුළුවන්. හැබැයි දැන් නෙළුම් කුළුණ කියන සමාස පදේ හදාගත්තයින් පස්සේ ඒක බහුවචනේ වර්ණ ගන්න කිසිම විදිහකින් අද නම් බෑ. එහෙනම් ඉතින් තව නෙළුම් කුළුණු ගොඩක් හදන්න වෙයි. ඒක නිසා මේ සමාස පදවල ඉගෙන ගන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. මේ වගේ අර්ථ විභාගයේද ඒවා නිෂ්පාදනය වන ආකාරයේද පද සාධනයේද මේවා ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා ওই සමාස අධිකාරයේ පටන් ගන්න තැන හඳුන්වා දීමක් කරනවා කියලොත එක අරුත. දැන් කලින් කිව්වේ එක සද එකම නාම පදයක් වගේ වෙනවා කියලා. මෙතන කියනවා වචන කොච්චර එකතු වුණත් එකම අර්ථයයි ප්‍රකාශ වෙන්නේ. ඒ සියල්ලේම මුලින් තියෙන වචන ඉක්මවලා අවසානයේ තියෙන වචනේ බලවත් වෙලා ඒකාර්ථවත් වීමක් සිද්ධ වෙනවා. සම්බන්ධව සදන් අනරු නොඑක අර්ථ ඇති වචන එකට එකතු වෙලා එකම අර්ථයක් ඉදිරිපත් කරනවා. දැන් අර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය කිව්වාම සියල්ලේකට එකතු වෙලා රජයේ පිළිබඳ ස්වභාවය තමයි දක්වන්නේ ඉදිරිපත් කරන්නේ. ඒ වචනවලට වෙන වෙන තේරුම් තිබෙන බව ඇත්ත. ඒ වුණාට ඒක දැන් එක අර්ථයක් සඳහා තමයි ඒ වචන සියල්ල පාවිච්චි කරන්නේ. ඉතින් මෙවැනි මේ විශේෂතා ඉගෙන ගන්න තියෙන මහා ව්‍යාකරණ අංගයක්. මෑත කාලයේ ව්‍යාකරණ ආචාර්යවරුන් ප්‍රතික්ෂේප කළා. මෙන්න මේ කාරණේ ඊටාම බරපතල ගැටලුවක්. ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කලා විතරක් නෙවෙයි මේ සමාස කියන ව්‍යාකරණ අංගය මෑත කාලයේ ව්‍යාකරණ ආචාර්ය වරුන්ගේ පොත්පත් වල ඇතුළත් කරලා නැහැ. ඇතුළත් කරලා නැහැ. ඇතුළත් කරන්න කැමති වෙලා නැහැ. මොකද මේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ආරම්භ වෙන කාල සීමාවේදී කලා පීඨවල සිංහල විෂය වැනි විෂය ඉගෙන ගන්න අයට විදේශවලට යන්නට තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. විද්‍යා විෂය හදාරණයට යන්න අවස්ථාවක් තිබුණා. කලා පාඨමාලා හදාරණයට බොහොම අඩු අවස්ථාවක් තිබුණා. හැබැයි වාග් විද්‍යාව හදාරණ කෙනෙකුට නම් ලිංග්විස්ටික්ස් කියලා ඒක ඉගෙන ගන්න නම් අවස්ථාවක් තියෙනවා අප්‍රදිග රටවල්වල. ඒ නිසා මෑත කාලයේදී වුණු දෙයක් තමයි විශ්වවිද්‍යාලයේවල වාග් විද්‍යාව විශේෂ විෂයක් හැටියට ඉගැන්වීමට පටන් ගත්තා. ඒක හොඳයි. මොකද වාග් විද්‍යාවේ විවිධ අංශ තියෙනවා. විවිධ අංශ තියෙනවා. චයිල්ඩ් ලිංග්විස්ටික්ස් කියලා තියෙන විදිහට මේ ළමා වාග් විද්‍යාව වගේ දේවල් පවා තියෙනවා. ළමයි කතා බහ කරන්නේ කොහොමද? ළමයින්ට මේ උච්චාරණ විදිහ එකතු වෙන්නේ කොහොමද? වචනේ හිඳගන්නේ කොහොමද? ඒක මහ විශාල විද්‍යාවක් වරදක් නෑ. හැබැයි ලංකාවේ සිද්ධ වෙච්චි පොඩි වැරැද්දක් තියෙනවා. මොකද වාග් විද්‍යාව ආරම්භ කරපු කාල සීමාවේදී එය ජනප්‍රිය කරවීම සඳහා උගත්තු කළේ මොකද්ද? පැරණි සිංහල ව්‍යාකරණ සම්ප්‍රදාය හෙලා දැකීම. අන්න එතන වැරැද්දක් වුණා. ලොකු වැරැද්දක් ඒක. පොඩ්ඩක් එහෙම නෙමෙයි. කවුරුත් එකට එකතු වෙලා සන්තෝෂ වුණා. මොකද මේ ව්‍යාකරණ උගන්වන්න සුදුසු පුජ්‍යලයෝ බොහොම දුර්ලභයි.
වගේම ව්‍යාකරණ නීති රීති පැහැදිලි කරලා ඒවායේ අර්ථ දක්වන්නට තේරුම් පැහැදිලි කරලා දෙන්නට ළමයෙකුට ඉන්න අයගේ දැනුමේ යම් යම් අඩුපාඩු තිබුණා. ඉතින් ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යාකරණ ඉගෙනගෙන සිංහල ව්‍යාකරණ ඉගෙනගෙන සිංහල ව්‍යාකරණ උගන්වන්න ලෑස්ති වුණු අයට තවත් මේකෙන් ප්‍රශ්න මතුවුණා. දැන් ඒ කාරණේ වෙනම බැලිය යුතු දෙයක්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල උගන්වන්න යෑම නිසා වෙච්ච විනාශය. ඒක වෙනම කාරණයක්. ඉතින් ඒක නිසා දැන් මේ වාග් විද්‍යා අංශ ජනප්‍රිය කරවීම සඳහා කළේ මොකද්ද? සිද්ධාත් සඟරාව සම්පූර්ණයෙන්ම විවේචනය කරමින් ඒක හෙළා දකිමින් සිංහල ව්‍යාකරණ අංග සමච්චලයට ලක් කළා. ළමයිනුත් බොහොම කැමති වුණා. කැමති වුණා. ඒ නිසා වාග් විද්‍යාව විෂය ඉගෙන ගන්න ඉදිරිපත් වුණා. ව්‍යාකරණ සිංහල වාත ඇරුණා. මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි සමාස කියන ව්‍යාකරණ අංගය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියේ ව්‍යාකරණ පාඩම් වලින්. අද වුණත් මං හිතන්නේ විශ්වවිද්‍යාලයේ මට්ටමින් මේවා පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කෙරෙන අවස්ථාවක් අපට දැකගන්න නම් හිගයි. දැකගන්න හිගයි. ඉතාම සුළු වශයෙන් යම් යම් ප්‍රමාණවල් වලින් කතා කෙරෙනවා. ඒ වුණාට ඒවායේ තත්ත්වය පිළිබඳව සැබෑ පරීක්ෂණයක් කෙරෙන බවක් නම් අපිට දකින්න ලැබෙන්නේ. අර විභක්ති පිළිබඳව පාඩම අපි කතා කරපු වෙලාවේ කෙනෙක් අහලා තිබුණා මේ විභක්ති වල ඉතිහාසයේ පරිණාමය පිළිබඳව. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ශිෂ්‍යයන්ට ලබා දිය යුතු දේවල්. ඒ වගේම බුරු කරුණු සාමාන්‍ය දේවල්ම නෙවෙයි. අපි ඒව පිළිබඳව දුරදිග බැලුවේ කිව්වේ නෑ, විස්තර කළේ නෑ. ඒ වගේම සමාස පිළිබඳවත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එතකොට ලංකාවේ ඓතිහාසික වශයෙන් ව්‍යාකරණ පරීක්ෂා කරන අයට සෙල්ලිපිවල ඉඳලා මේ තත්ත්වය තලදර නඩහ පුත කියන තැන ඉඳලාම එන්න තියෙනවා. සමාස විදි තියෙනවා. ඒ නිසා ඒවා පිළිබඳව සොයා බැලීම, ඊළඟ වර්තමාන තත්ත්වය සොයා බැලීම ඒවා අපි කළ යුතුයි. එහෙම නැතිව මේ සාම්ප්‍රදායික ව්‍යාකරණයේ තියෙන මේ ව්‍යාකරණ අංගය වැඩකට නැති එකක් කියලා හෙලා දැකලා ඒක ඉවත් කිරීම අර්ථ ශූන්‍යයි. ඒක කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසායි එහෙම වෙන්නේ. ඒ කියන්නේ සමාස ක්‍රමයේ පිළිබඳව ඒවායේ වටිනාකම පිළිබඳව දන්නවනම් එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් මේ සමාස ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදා ගත්තේ මේ විශේෂණ සමාසයේ තියෙන උදාහරණයක් දෙකක්. ඒ කියන්නේ දැන් අපි කියනවානේ සුදු මල, රතු මල, සුදු රතු වගේ ගුණවාචී පද මුලට දාලා හදාගන්න සමාස පද තියෙනවානේ. මේ වර්ගය තමයි මේ ඔය වාග් විද්‍යාඥයෝ යොදාගත්තේ සමාස කාණ්ඩය ප්‍රතික්ෂේප කරන්න. දැන් අද අපි උනත් බලාපුවාම දැන් බැලූ බැල්මට සුදු මල, එතකොට අචේතනික වස්තුවකට සුදු කියලා ලිව්වා. සුදු ගැහැණිය කාන්තාවාචී පදයකට සුදු කියලා දැම්මා. සුදු පිරිමියා නැත්නම් සුදු තරුණයා කිව්වා. එතන පුරුෂවාචී පදයකට සුදු කියන එක දැම්මා. බලාපුවාම පණ ඇති වටත් සුදු, පණ නැති වටත් සුදු, පුරුෂවාචී පදවලටත් සුදු, ස්ත්‍රීවාචී පදවලටත් සුදු සුදු සුදු. ඉතින් මේකේ මේ වෙනසක් වෙලා නැහැනේ. ඒ නිසා කෙනෙකුට කිව්වහම මොකද්ද මේක ඉගෙන ගන්න තියෙන දේ? මේක ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ ඒ නිසා මේවා ප්‍රතික්ෂේප කරලා මේක අයින් කරලා දාමු කිව්වහම කවුරුත් පිළිගන්නේ නැහැ. ඔව් ඔව් ඒක ඇත්ත කියලා. ඒ රැවටෙනවා. ඒක ඒක ඒ විග්‍රහය වැරදි. සුදු කියන શબ્දයට භාෂාවේ ස්වාධීනත්වය තියෙනවනම් වර්ණගීමේ හැකියාව තියෙනවනේ. දැන් සුදු කියන වචනය පුරුෂවාචී අර්ථය දෙන්න ඕන නම් සුද්දා සුද්දෝ. සුද්දා සුද්දන්, සුද්දා විසින් සුද්දන් විසින්. ස්ත්‍රීවාචී අර්ථයක් දෙන්න අවශ්‍ය නම් සුද්ධී සුද්ධියෝ, සුද්ධිය සුද්ධියන්. ඉතින් ඒක වර්ණ ගන්න පුළුවන් සුදු શબ્දේ. අචේතනික අර්ථයක් දෙන්න ඕනම නම් සුද සුදු, සුදෙන් සුදු වලින්, සුදට සුදු වලට වර්ණ ගන්න පුළුවන්. එතකොට මේ සුදු කියන වචනය මේ සමාස පදයක් හැටියට යෙදিলা තියෙනකොට
වෙනස හොයාගන්න බැරි බව ඇත්ත. නොදන්න කෙනෙකුට වෙනස තේරෙන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙකුට ඒක වෙනස හොයන්න පුළුවන්. කොහොමද මේක විග්‍රහ වාක්‍යයක් ගත්තාම අපූර්වට හොයන්න පුළුවන්. දැන් පුරුෂයෙකු සම්බන්ධව අපි මේ සුදු අපි කියමුකෝ සුදු මිනිසා කියලා. සුදු මිනිසා කියලා ගත්තොත් එහෙම ඒක විග්‍රහ කරන්න කොහොමද අර්ථය? සුදු වූ යේද මිනිසා වූ යේද සුදු මිනිසා. එතන සුදු මිනිස් කියන શબ્දේ හදාගන්නේ සුදු වූ යේද මිනිස් මිනිසා වූ යේද වූ යේ කියලා දැම්මේ. අපි කාන්තාවාචී පදයකට මේ සුදු කියන වචනේ දැම්මොත් කොහොමද විග්‍රහ කරන්න අර්ථය? සුදු වූ වාද ගැහණිය වූ වාද සුදු ගැහණු. එතන શબ્ද ප්‍රකෘතිය සුදු ගැහණු શબ્දේ. එතකොට සුදු වූ වා එතන ලිවි කලින් ලිවි වූ යේ වූ යේ. අචේතනික අර්ථය ඇති නම පදයකට ගත්තොත් කොහොමද? සුදු වූ යේද මල වූ යේද සුදු මල වූ යේ එතන. දැන් බලන්න විග්‍රහ වාක්‍යයේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ පෙන්නුම් කරලා වූ යේ වූ වා වගේ වචන යොදලා මේව පෙන්නුම් කරලා තියෙනවා. එතකොට එහෙම වෙනස්කමක් තියෙන නිසා දැන් සිතා සංග්‍රහල් තියෙනවා. ඕ හෙළලු වීද අඹු වීද හෙලිල්ලඹු එක පැත්තකින් සුදු පාටත් වුණා අනිත් පැත්තෙන් අඹුවත් වුණා. එතන තියෙන හොඳටම මතක තියාගමු සුදු ඕ හෙළලු වීද අඹු වීද එහෙම තියෙන්නේ. වී කියන අතීත කාල ක්‍රියාරූපය වූ වා කියලා දාලා නැහැ. මේක වැදගත් යන පස්සේ කාලේ ව්‍යාකරණ ආචාර්යවරු ඔබට වූ දැම්මා. ඒකට ඉතින් අපිට කමන්නේ එක එක මතවාදනේ. නව සිද්ධා සංග්‍රහවෙ තියෙන්නේ ඕ හෙළලු වීද අඹු වීද. අද කාලේ ලිව්වොත් එහෙම ඉතින් සම්පූර්ණ ව්‍යාකරණ වැරදි කියලා දොස් නගනවා. එතන අපිට පැහැදිලිව පේනවා ඕ කියන වචනේ සම්බන්ධ කරලා තමයි හෙළලු කියන වචනේ විග්‍රහ කළේ. ඕ ඉතින් ඒක නිසා මේ විග්‍රහ වාක්‍ය වලින් වෙනස්කම් හොයාගන්න පුළුවන්. අර සුදු මල සුදු ගැහැණිය සුදු මිනිසා කියන තැන්වලදී සුදු සුදු කියලා තියෙන නිසා ඒකේ වෙනසක් පෙන්වන්න බැරි නිසා කෙනෙක් එකපාරටම කිව්වහම ඔව් ඔව් ඉතින් එහෙමනම් මේ සමාස කියන එක වැඩකට නැති ව්‍යාකරණ අංගයක් නේ කියලා එහෙම කල්පනා වෙනවා. ඒ தත්වය ආචාර්යවරයෙකු විසින් ශිෂ්‍යෙකුට ලබා දීම ඉතාම වැරදි. ඒ මොකද වග විභාගයක් නැතිකමනේ. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මාතෘභාෂාවල නම් මේවා සුදු શબ્දේ අපි කියව ශ්වේත શબ્දේ කියලා. දැන් ශ්වේතක් පුරුෂා ඊළඟට ශ්වේතා ස්ත්‍රී ඒ විදිහට ශ්වේත શબ્දේ වර්ණගලා යෙදෙන අවස්ථා තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ වුණාට ශ්වේත පුරුෂය ශ්වේත ස්ත්‍රී කියලා ගත්තෙන් පස්සේ එහෙම බෑ. එතන සමාස පදයක් වුණාම ශ්වේත කියන පදේ වර්ණගන්නේ නැහැ. ඒ නිසා මේ පාලි සංස්කෘත වාගේ මාතෘභාෂාවල තියෙන ලක්ෂණ වලින් වෙනස් වෙලා ඇවිල්ලා සිංහල භාෂාවේ මේ ව්‍යාකරණාංගය ක්‍රියාත්මක වෙනවා. ඉතින් එවැනි ක්‍රියාත්මක වෙන ව්‍යාකරණ අංගයක් ප්‍රතික්ෂේප කර දැමීම සඳහා මේ සරල උදාහරණ එකක් දෙකක් අරගෙන විවේචනය කිරීමේ තරම් සාර්ථක උපක්‍රමයක් නෙමෙයි. දැන් ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ඉතින් ඕක අපිට වයිට් කියන වචන දාපුවම හරිනේ. වයිට් මෑන් කියන්න පුළුවන්, වයිට් ගර්ල් කියන්න පුළුවන්, වයිට් ෆ්ලවර් කියන්න පුළුවන්. ඉතින් වයිට් වයිට් වයිට්. ඉතින් ඒ ක්‍රමයට හිතන්න බෑ සිංහලයේ සුදු කියන එක. ඉංග්‍රීසියේ වයිට් කියන එකට මේ වර්ණගීමේ ශක්තිය නැහැනේ. ඉතින් වයිට් නම් ඒක නාම විශේෂණයක්. ඒක ඉතින් ඇජෙක්ටිව්ස්. ඉතින් ඒක නාම පදයකට මුලින්ම ওই විදිහටමයි හිටින්නේ. ඒ මිසක් වයිට් එක වෙනස් කරන්න බෑ. ඉතින් සිංහලයේ එහෙම නෙමෙයි. සිංහලයේ සුදු කියන වචනයට ස්වාධීනත්වයේ පැවරුවොත් වර්ණ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඉංග්‍රීසියේ තියෙන ඔය වයිට් මෑන් වයිට් ගර්ල් වගේ යෙදුම් වල තියෙන වයිට් කියන පදේ අල්ලගෙන සිංහලයේ සුදු මල රතු මල කියලා අරගෙන මේ සමාස ක්‍රමයේ ප්‍රතික්ෂේප කිරීම ඒක මේ තරම් යුක්ති යුක්ත නැහැ. යුක්ති යුක්ත නැහැ. ඒක සාධාරණ නැහැ. ඒ නිසා මේ සිංහල භාෂාවේ සමාස කියන වර්ගය
ප්‍රතික්ෂේප කරලා දෙමීම බොහොම සැලකිල්ලෙන් බලන්නට ඕනේ. ඒක නුසුදුසු ක්‍රියාවක්. ඒකෙන් උනේ අපේ සිංහල භාෂාවේ දැන් මම හිතන්නේ විශේෂයෙන්ම දැන් ඔය පැරණි පොත්වල බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සඳහන් කරන තැන්වල කොයි තරම්නම් විශේෂණ පදවලින් ගහන වෙච්චි වාක්‍ය කොච්චර තියෙනවද? එතකොට ඒවා සියල්ල විග්‍රහ කරලා අර්ථය තේරුම් ගන්නේ කොහොමද? මේ සමාස ක්‍රමයේ නොමැතිව එපා. ඉතින් අද කාලේ මං කියවේ ගම්පෙරළිය කියන වචනේ ගත්තත් අපිට මේ පුළුවන් ද තේරුම් ගන්න සමාස ක්‍රමයේ තේරුම් ගන්න දන්නේ නැත්නම් ගමේ සිදුවන පෙරළියනේ ගම්පෙරළිය කියන්නේ. ඒ නිසා ගමට කරන පෙරළිය ගම්පෙරළිය නෙමෙයිනේ. ගමේ සිද්ධ වෙන පෙරළිය වෙනස් වීම ගම්පෙරළිය. ඉතින් පැහැදිලිවම පේනවනේ ගම් කියන එකේ තියෙන්නේ ආධාර විභක්ති අර්ථය සහිත වචනයක් කියලා. ගම් පෙරළිය කියවහම ගමෙන් වන පෙරළියවත් ගමට වන පෙරළියවත් නෙවෙයි, ගමේ සිදුවන පෙරළිය. ඊළඟට අපි ගත්තොත් දළදා මාලිගාව කියලා. එතකොට දළදා හාමුදුරුව පිණිස හදපු මාලිගාවටනේ දළදා මාලිගාව කියන්නේ. ඉතින් මේ අද සිංහලයේ අපි පාවිච්චි කරන වචනනේ නේද, දළදා මාලිගාව. ඉතින් මේ වගේ වචන අපි ළඟ කොච්චර ක්‍රියාත්මක වෙනවද? ඉතින් මෙවැනි ව්‍යාකරණ අංගයක් ප්‍රතික්ෂේප කරලා ඒවා භාෂාවෙන් ඉවත් කිරීම නිසා නූතන පරම්පරාවට මේ සමාස කියන ව්‍යාකරණ අංගය පිළිබඳව හොඳින් ඉගෙන ගන්නට අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒක කනගාටුදායක තත්වයක්. ඒ හැබැයි මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ ක්‍රියාපද සමාස ගණයට සම්බන්ධ වෙන්නේ නැහැ. නාම පද පමණයි. නාම පද පමණයි. මේ සදන් සියව නොයෙක් අර්ථ ඇති නාම පද එකට එකතු වෙලා මං අර ක්‍රියාපදය සමාස වෙන්නේ නැහැ කියලා කිව්වේ විශේෂ අර්ථයක් තියෙන නිසා, විශේෂ තේරුමක් තිබෙන නිසා. ඉතින් ඒකයි මේ සදන් මිසක් මේ කිරිය නෙමෙයි. එහෙම නැත්නම් මේ දා නෙමෙයි, ධාතු නෙමෙයි. මේ සදන් නොයෙකුත් ශබ්ද නාම පද එකට එකතු වෙලයි සමාස පද හැදෙන්නේ. ඉතින් ඒවා පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරන්න අද කාලේ ඕනෑම ව්‍යාකරණ ආචාර්යවරයෙකුට අවස්ථාව තියෙනවා. වර්තමාන සිංහල භාෂාව ආශ්‍රය කරගෙන කරන්න. ඒ නිසා සමාස ප්‍රතික්ෂේප කිරීමට වඩා කළ යුතුම තිබෙන්නේ ඒ සමාස විධි අධ්‍යයනය කරලා ඒවා වර්තමාන සිංහල භාෂාවේ ප්‍රයෝජනයට ගැනෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා පරීක්ෂා කර බැලීමයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.